මමද විශේෂයෙන්ම සහභාගී වුණේ ගරු සභාපතිතුමනි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩි ශීර්ෂයේ සාකච්ඡා වන නිසා නිදහස් සෞඛ්‍ය සේවාව පිළිබඳව අපි ලබා ඇති ප්‍රගතිය වගේම අපේ අනාගත ඉලක්ක බලාපොරොත්තු සහ අපේක්ෂාවන් සමග මේ රටේ සෞඛ්‍ය සම්පන්න නිරෝගිමත් ජනතාවක් බිහි කිරීමේ ඒ උතුම් කාර්යයට අප සියලු දෙනාගේම දායකත්වයේ දීම අවශ්‍ය නිසා ආරෝග්‍ය පරමාලාභා සන්තුෂ්ටි පරමන්දනම් බුදුන් වහන්සේ දේශනා කළා තිබෙනවා මිනිසෙකුට තිබෙන විශාලම ධනය සම්පත තමයි ජීවිතයේ සතුට කියන එක. අද ලෝකේ බොහෝ වෙලාවට ආර්ථික සංවර්ධනයේ විවිධ ශේත්‍රවල භෞතික සම්පත් සංවර්ධනය පිළිබඳව සාධක දත්ත තොරතුරු වලදී ඒක පුජ්‍යල ආදායම තමයි පෙන්눔 කරන්නේ මේ ඒක පුජ්‍යල ආදායම තුල මේ විදිහේ වර්ධනයක් තිබෙනවායි කියලා. නමුත් අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම ආධ්‍යාත්මික වශයෙන් ගතොත් මිනිසුන් පිළිබඳව රටක සතුටින් සිටින මිනිසුන් කොපමණ සංඛ්‍යාවක් සිටිනවද කියන එහි පෙන්눔 කරන ප්‍රගතිය දත්ත තොරතුරු මත තමයි ඒ රටේ සමාජයේ තිබෙන ආධ්‍යාත්මික සංවර්ධනය පෙන්눔 කරන්නේ. ඒ ආධ්‍යාත්මික සංවර්ධනය පෙන්눔 කිරීමේදී මූලික වශයෙන්ම අපි රජයක් විදිහට ඉලක්ක කරන්නේ නිදහස් සෞඛ්‍ය සේවාව. ඒ වගේම නිදහස් අධ්‍යාපනය. මේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට නිදහස් කියන වචන ගරු සභාපතිතුමනි එක් වූයේ කෙසේද කියන කාරණාව. යම් බරක් යම් ප්‍රශ්නයක් ඉවත් වූ විට එය නිදහස් කියන අර්ථයේ බොහෝ විට යෙදෙනවා අපි ඉතාම සරල විදිහට ගතහොත්. මේ රටේ ජනතාවට සෞඛ්‍ය සේවාව පිළිබඳව බරක් නැහැ. මේ රටේ ජනතාවට අධ්‍යාපනය පිළිබඳව බරක් නැහැ. නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ නිදහස් අධ්‍යාපනයේ ගෙවි ගිය දශක කිහිපය තුළ අපි ඉතාමත්ම විශිෂ්ට ප්‍රතිඵල පෙන්눔 කරලා තිබෙනවා. ඒ නිසා අපිට මේ පිළිබඳව ජාතියක් විදියට සතුටු වෙන්න පුළුවන්කම තිබෙනවා. අපි සෞඛ්‍ය සේවාව පිළිබඳව අද කතා කළොත් සෞඛ්‍ය අමාත්‍යතුමා බොහොම පැහැදිලි ලෙස කරුණු රාශියක් ඉදිරිපත් කළා. අපි මේ අවුරුදු තුනේ සෞඛ්‍ය සේවාව ගොඩනැගීම සඳහාගත් ක්‍රියාමාර්ග පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා. මේ කාල සීමාව තුළ අපේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයෙක් නිදහසේ කටයුතු කරන්නට ලැබිච්ච පින්වන්ත ඇමතිවරයෙක් තමයි මම දකින්නේ. ඒ මොකද මම සෞඛ්‍ය ඇමති විදිහට හිටපු අවුරුදු පහේ මට තිබුණු මානසික පීඩාවන් සහ බර කොච්චරද කියලා මම දන්නවා. ඖෂධ පනත සම්මත කරගන්න තිබුණු අමාරුව, සිගරට් දුම්කල වලට විරුද්ධව නීතිවලට ඒවා සම්මත කරගන්න තිබුණු ගැටලු සහ ප්‍රශ්න, ඒ පිළිබඳව ඇතිවෙච්ච අභියෝගය අද ජනාධිපතිවරයාගේ සම්පූර්ණ ආශිර්වාදය මත නිදහස් සෞඛ්‍ය සේවාව නිදහසේ වැඩ කරන්න ඇමතිවරයාට ඒ අමාත්‍යාංශයට ඉඩ දීලා තිබෙනවා. ඒ තමයි අවශ්‍ය වෙන්නේ. ඕනෑම අමාත්‍යාංශයක් ආයතනයක් ඇමතිවරයෙක් රාජ්‍ය නිලධාරියෙකුට තමාගේ වගකීම් ඉෂ්ට කරන්න තෘප්තිමත් මානසිකත්වයක් තුළ යහපත් පරිසරයක් ගොඩනැගෙන්න ඕනේ. ඒ නිදහස තියෙන්නට ඕනේ. ඒ නිසා මම ප්‍රධාන වශයෙන්ම සඳහන් කරන්නට ඕනේ සෞඛ්‍ය ඇමතිවරයාට වගේම මේ ආණ්ඩුවේ සෑම ඇමතිවරයෙකුටම ඒ ආශිර්වාදය මම ලබා දීලා තිබෙනවා. තමාගේ විශේෂ ශ්‍රේත්‍රය තුළ තමාගේ අමාත්‍යංශයේ නිදහසේ කටයුතු කරන්නට